මං කිව්වේ ඉතින් හතර දිනක්වත් හදමු කියලා. මොනා කිව්වත් ඔක තමයි මතක් වෙන්නේ. මලුත් නෑ ගෙඩිත් නෑ. මං කිව්වේ අපි දැන් දවස් පහක් ට්‍රිප් එකක් ගියා. රිලැක්ස් වුණා ඇති කියලා. අම්මෝ හොඳටම ඇති. මම මේ මෙලෝසී යන්න නැතුව ඉන්නේ ඔෆිස් එකට යනවා. අපිට ඉන්නේ එන්න තිබ්බ දේවක. ඇයි? නෑ ඉතින්. ඔයාටත් මහන්සි නෑ. දැන් බලනවා පය හයක් තිස්සේ ඩ්‍රයිව් කරන්න. නෑ අනේ. එහෙම මහන්සි යන්නේ. වචනකින් හරි වට මගේ හිත රිද්දන්න පුළුවන් නම් ආයක කරන්න කාමි. අම්මට පුතාට හරි සතුටු වෙයි. හරියට මම මේ හිතලා කරගත්ත දෙයක් වගේ. මල් ගස් වල මල් නැති වෙන්නේ ගස් වලට ඕන හින්දා නෙවෙයි කොයිද. හරි හරි මේ. බණ කියන්න එපා. තමන්ගේ වැරද්දක් කියලා දුන්නාම ඒක මගේ අම්මගේ පිට දාන්න එපා. ඒක මගේ වරදක්ද දෙයියනේ? නෑ නෑ. ඒක මගේ වරදක්. කලින් කියන්නේ බෑ දැන් කොහොමද මිදි පොකුරු හදන්නේ? ඉතින් මං කලින් තමයි කිව්වේ. කලින් කිව්වා කියන්නේ කවදද ඕනේ? හෙට අනේ හෙට. කලින් කියන්න ඕනේ නේ පුතේ. ඉතින් මං හෙට තියෙන එක අද කලින් කිව්වා. බලන්න මෙයාගේ වැඩ. මොනවද හදන්න කියන්නේ? අර බීම් බෝතල් මෝඩි වලිනුයි අර දැම් පාට කොළ වලිනුයි ඉස්කෝලේ ඔෆිස් එකද? ඔයා මටත් එපා කිව්වා කියලා. අපි සින්දුවක් කියමුකෝ පුතේ. ඔය මල විකාර මිදි පොකුරියන් ගඩන්නේ. ඕක ඉතින් හැදුවා කියලා කන්නේ. අපි සින්දුවක් කියමු. හා. ඔන්න 1 2 3. හින්ජි බින්ජි හා යද්දි තනි වෙලා විලේ උන්නුයි.
Piang, 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 You want Nagino? Marenda, the end. Marenda? You are a bag of up. I'm not a banana. Hold up. Yeah, I'm going to go to the house. I'm going to go to the house. I'm going to go to the house. ඒ වුණාට අපි ඉන්නවනේ සර්ට තමාරුවක් තියෙනවා නම් OPD එකට ගිහිල්ලා ડોක්ටර්ට කියලා චෙකප් එකක් දාගෙන මෙතෙන්ට එන්න. ડોක්ටර් කියයි තත්ත්වේ. Thank you.
සරසනා හිඳි මුව පී බලා ඒකක් හදලා දෙන්න කිව්වා. මේක නිවෙනවනේ. මොකද ෆෝන් එකේ ඇලිලා කරන්නේ? අමතකුණානේ අම්මේ. අමතකුණා තමයි. බොන. ඒකට නැතිව ආ ඉන්නේ චූටි. කපටි අම්මන්ඩි කෙනෙක් කනේ. මොනවද කරන්නේ ෆෝන් එකේ ඇලිලා? අම්ම දැක්කේ නැද්ද ෆොටෝස්? මොන ෆොටෝස්ද? අක්කලා ට්‍රිප් එක ගිහපු එකනේ. දකින්න පෙන්වන්න එපායි. මේ පොටි එකි මේ මොනවද මේ කරන්නේ මේ වතුර ගහනව නේ අම්මටයි තාත්තටයි අක්ක දෙව ඔව් ඉන්ටර්නෙට් එකෙන්ද පුතේ ඔව් ඇයි අම්මට රාමුකල ගෙයෙල්ල ගන්න ඕනේද අනේ ඔව් ඉතින් මොකද අම්මයි දුවයි නිදා ගන්න නැතුව ඔබට මේ සාකච්ඡා මේ තේ එකක් හදලා ඉල්ලුවනේ අන්න උදාරගේ කැම්පස් එකේ වැඩේට අයින් දෙන්න කියලා කිව්වා කවුද ජයරත් අංකල් කිව්වා ඔෆිසර් කියලා දෙන්න කියලා දැන් එතකොට ඒක ස්ථිරයිද අම්මා කැමති නැහැ තාත්තේ ඔන්න දැන් බෑ කියන්නයි හදන්නේ බෑ කියලා බෑනේ ති එක දරුවෙක් අපට ඕන විදිහට ඉගෙන ගත්තේ නෑ. එයා එයාට ඕන ගමනක් ගියා. දැන් ඉතින් මොනා කරන්නද? දැන් ඉන්න එකම කෙල්ලවත් අපට ඕන විදිහට හදාගන්න ඕනේ. තාත්තා ඉතින් මොන කතාව කිව්වත් අක්කට බැලලානේ නවතින්නේ. බලන්නේ හේතුත් තියෙනවනේ ඉතින්. තියනවා තියනවා. හැම වෙලාවෙම ඉතින් බලන්න ඕනෙත් නෑනේ. මම මතක් වෙන්නේ හැම වෙලාවෙම බයිනවා තමයි. හෙලෝ. අයියේ. මේ අපි ෆොටෝස් දැක්ක හොඳේ. අනේ පොඩි කෙල්ලගේ ලස්සන. අයියේ. ඇයි මේ? අනේ අයියේ කියන්නකෝ. දෙයනේ ඔයා අඬනවා හොඳටම. මොකද ළමයා උනේ? තාත්තා ඉන්නවා. දෙන්නද? හරි. මේ තාත්තේ අයියා කතා කරනවා. මට මොනවා කතා කරන්නේ? කරදරයක්ද කොහෙද? අඬනවා හොඳටම. කන්න. හලෝ. මග කොයි 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 වෙලාවේද දැන් මොකද වෙලා තියෙන්නේ නේ මගේ චූට කියලා මොකද යකොම්බ මගේ කෙල්ලට ගලේ Thank you.
කරේ දන්නේ නැහැ නේ මිතර. මේ මම patient කෙනෙක් බලන්න ආවේ. කවුද patient? අර accident වෙලාගෙන ආවේ. අර බබයි අම්මයිද? ඔව්. ඔයා කවුද යාගේ? ඇත්තටම ඒ මගේ කවුරුවත් නෙවෙයි. එහෙනම් ඒ ඇක්සිඩන්ට් එකුනේ අපේ අතින්. ආ මේ එහෙනම් ඔයාලද? ඔව් මිස්. මොනව කරන්නද? වැරදිලා වුණේ ඉතින්. වැරදිලා වෙච්ච දේ කොච්චර දරුණු විදි කියලා ඔයා දන්නවද? නෑ මිස්. ඇයි මොකද වෙලා තියෙන්නේ? මේ දරුවගේ අම්මා නැති වෙලා. එයාට නම් කරදරයක් නෑ, තාම අයිසු එක ඉන්නවා. ලොකු ඩොක්ටර් බලනවා. මං දැක්ක ඩොක්ටර් අනුරාධිත් රිපෝට් බලලා මොනවත් අවුලක් නෑ කියනවා. අනේ මිස්, මේවා පිටිතල කරපු දේවල් නෙවෙයි මිස්. ඔව්. හැබැයි දැන් ඒක කියලා තේරුමක් නෑ. පව් අර පොඩි දරුවා. කවුද කියන්නකෝ එයාට අම්ම කෙනෙක් වෙන්නේ? ඒ තාත්තා පුදුම අසරණ වීමක් වෙලා තියෙන්නේ. අම්මා කෝකිලෙව්වම මොකද්ද දෙන උත්තරේ? අනේ මිස්, හිතල කරේ නැති බව ඇත්ත. හැබැයි ඉතින් ඔයිට වැඩි හිතන්න තිබුණා නේද? බලන්න කිසිම වගකීමක් නැතුව වාහන පදිනවා. අන්තිමේදී පවුල් පිටින්ම විනාසයිනේ. බබාලා ඉන්නවද මිස්ටර්? නෑ, මට බබාලා නෑ. එහෙනම් මේක තේරෙන්නෙත් නැතුව ඇති. අනේ දෙයියනේ, මට තේරෙනවා. දරුවෙක්ට අම්මෙක් නැති දුක තේරෙන්නේ නැති වුණාට අම්මෙක්ට දරුවෙක් නැති අඩුව මට හොඳට තේරෙනවා. ඒකනේ හිතාගන්නකෝ, ඒ දරුව කොහොමද අම්ම නැතුව ඉන්නේ කියලා. මට පුළුවන් විදිහට මගේ ජීවිත කාලෙම මම ඒ දරුවව බලා ගන්නවා. ළඟින් ඉඳන් කවුද මිස් අම්මා වගේ බලාගන්නේ? මිස්ට පුළුවන්ද එහෙම කරන්න? අනේ ඉතින් මොකද කරන්නේ? මං මොනවද කරන්නේ? මට තේරෙන්නේ නැහැ. හැබැයි දැන් ඔයා මෙතන ඉන්නේ පයි මිනිසුන්ට කේන්තියයි. කේන්තියකින් මම මරපුවා වේ. එහෙමනම් කරන එකක් නැහැ. හැබැයි ඔයාට යන්න කියලා තමයි මම කියන්නේ. මට පුළුවන් විදිහට මගේ ජීවිත කාලෙම මම ඒ දරුවව බලා ගන්නවා. දූතට පුරවනවමි දුසඳදී. අම්මව එක්කෙන්නම්. අම්මව අපි එක්කෙන්නම්. බහින්න එපා, ඔහොම ඉන්න. අම්මව ඕනේ. කෝ තාත්තා? තාත්තත් ඉන්නවා එළියේ. ඔහොම ඉන්න. ඩොක්ටර්! ඩොක්ටර්! බබා නැගිටලා. ඔහොම ඉන්න. ඩොක්ටර් ඇන්ටි එනවා. අම්මකෝ, අම්මට එන්න කියන්නකෝ. හරි හරි, අම්මා බලන්න අපි යමුකෝ. නැගිට්ටද ඔයා? අම්මකෝ, අම්මා ඉන්නවා. අපි අම්මව බලන්න යමුකෝ.
ඔයා හරි ලස්සනයි. දැන් අමාරුවක් නෑනේ. කෙනි. අපි බලමුනේ. එක්ස්රේ වල අවුලක් නෑ නේද ඩොක්ටර්? අපොයි නෑ. වාසනාවන්ත කෙලි පොඩ්ඩක් නේ. නැත්තම් අච්චර ඇක්සිඩන්ට් එකක් වෙලා තියෙද්දි මෙහෙම ඉන්නවා කියන්නේ. මං හිතන්නේ මෙයා ඇවිල්ලා තින්නේ පිටිපස්සේ. මං දෙයක් කියන්නද? මොකද්ද ඩොක්ටර්? දැකපු ගමන්ම ෂොක් වුණා. ඒක තමයි මටත් තේරුණා. මගේ නංගිත් මේ වගේමයි. මේ වයසේදිමයි යන්නේ තියුනේ. අනේ. එක පාරටම මට හිතා ගන්න බැරි වුණා. මොකද්ද යාගේ නම පැටියු? අම්මෝනේ. හා. අම්මා කියන වචනේ විතරද දන්නේ? මොකද්ද යාගේ නම? විහංගි. විහංගි? අනේ කුරුළු පැටියෙක් වගේම තමයි. අපි අම්මව එක්කෙන්නම්. මිස් මෙයාගේ තව ස්කෑන් එකක් තියෙනවා බලන්න. එතකන් නෝමල් ලොහම ඉන්න දෙමු. කොහොමත් තව දවස් දෙකක් තියාගන්න වෙයි. පොඩි ළමයෙක් නිසා සේරම චෙක් කරලා බලලා යවන්න කියලා තමයි සර් කිව්වේ. හරි ඩොක්ටර්. මොකද අර කේස් එක බරපතලයිනේ. ඔව් ඩොක්ටර්. මං ගිහින් එන්නම් පැටියෝ. අම්මටත් එන්න කියන්න. තාත්තට තින්න කියන්නම්කෝ මුලින්ම. හා. කොච්චර ලස්සන කෙලි පොඩිත් තියෙක්ද. පව්. ළමයා දන්නේ අම්මා නැති වෙලා කියලා. මේ වගේ දූ පැටියෙක්ට අම්මා වෙන්න නැත්නම්. දෝතට පුරවනහවමි දූසඳති හිනේහිනු බලලා සෙනසෙමි රූපෙහෙදිදි සිඳු පතුලට ගෙනියන්න කිලරන් සිටිනා වන වේලක සත පන්නම් සුලගින් සැලේනා සුර විමනට ගෙනියන්න තරුවක් කරලා ආවද? මොකද්ද? මොකද්ද මචං? ඊෂා මිස් කීයද දන්නේ? තව පැය දෙක තුනක් ඉන්නවා සුදර්ශනයි. මස්සා අම්මලි අප්ප. දේවගත් නැහැ. ඇයි ඔය ජීප් එක තාම ඉවර නැද්ද අනේ? අද කොළඹට එනවා කියලා කිව්. මම දාලලා කෝල් කරානේ. බොස්ගේ වැඩක් හින්දා ඔහොම හරි ආවා. නැත්තම් තවත් දවස් දෙක තුනක් එහෙ ඉඳලා තමයි එන්නේ. අම්මා කවුරු මැරෙන්නේ නැන්නේ? මෙන්න කතා කරමු. හෙලෝ මචං. ආවද? මොකද්ද? මොකද්ද මචං? ඇක්සිඩන්ට් එකක් වුණා. හා? අමාරුවක් නෑ නේද? අයියෝ. මොකද්ද මචං උනේ? කොදුව? හරි හරි මචං හරි හරි. මම දැම්මෙන්න. හරි හරි මචං තියාංගෝ. මොකද වෙලා තියෙන්නේ? හැප්පිලා. මේ කිට්ටුට මෙද්දි. දැන් මොකද කරන්නේ? මට එන්නලු හොස්පිටල් එකට.
ගෙදරට කියන්න එපා. ගෙදර නොගියා කොහොමද? ආ පිස්සු හැදි. මයියා. දැන් හොස්පිටල් දාන්නේ. නැත්තම් ඉතේ වෙලා ගෙදර ගිහිල්ලා දේවගේ තාත්තත් එක්ක හොස්පිටල් යනවා. ආ මං ගියා. කරන්නේ මං මේ බත්තු යන්න හදන්නේ. ඒකට තාත්තා තාත්තා මාළු බාන. බත්තු යද්දි තාප්ප ඔගල මාළු බාන්නේ. ඔකට ප්‍රශ්නේ යන්නේ. යන්නේ පව්කාර කතා කියන්න එපා. තාත්තේ. ඔබතේ. ඇත්තටම මාළු කැලිලාද? ලීලා වගේ පැත්තක් නේද? ෂා කියලා වැඩක් නැහැනි. ඉන්න තිබ්බනම් මේ වගේ පැත්තක. ආ නේ මේ මේ මේ. ඇයි? ඔයාට ඉන්න බෑ. මේ මොකද? ඔයා ටික දවසකින් කියයි Wi-Fi නෑ කියයි, signal නෑ කියයි, පහසුකම් නෑ කියයි. මතක නෝට ගමේ ගිහිල්ලා. තාත්තයි දුවයි අප්පට සීනි පින්කල මාළු අනේ ඔය මගේ සෙරප්පුවනේ ඈ නෑ මේ මාළුවේ මාළුවේ අමාරුවේ කන්න සබර්නේ මේ මාව තීරු කරන්න කොහොනේ නැත්තම් කට්ටිය හිතේ මෙදරුවට අම්ම කෙනෙක් නෑ කිය පානවා වීඩියෝ කරද්දී හොඳ නිලිය. නේ අන්නේ ඉතින් මා තින්නේපයි චූටිදුව ලොකු වුණාම බලන්න අපි ට්‍රිප් ආපු හැටි. ඒ වුණාට හැඩයි ති. මොකද? අම්මා. මොකද කියන්නේ? මල්ලි බබෙකුත් ගේමුද? ඔන ආයෙත් පටන් ගත්තා. ඒ ඒ කටෙත් එක්ක වැලි වැලි හොඳ නැත්තම් වතුර ටිකක් ගහන්නද? නරක කතා කියනවට. ඒයි හිටපිය ෆෝන් එක කියලා එනකම්. මොකද්ද කිව්වේ? මොකද්ද කිව්වේ? අත්තාරි ඉන්නවනේ නිදෙනවා. ආ කියන එක එකේවා. අම්මි අපි තාදාසක් ඉඳලා යමුකෝ. ඒක නම් පුතේ ඉතින් තාත්තගෙන් තමයි ඔය අහන්න ඕනේ. මෝ පුතේ හෙට නම් ඔෆිස් යන්නම ඕනේ. ඒකින් ද අද යන්නම වෙනවා. කන්දේ නැහැ නේද? මොකද කරන්නේ? හ්ම්. අද යන්නේ. හා. මලවි කාර. ඉදගාගෙන ට්‍රිප් ගියේ. මේ ගෑනිගේ කෝලං හින්ද තමයි ඔක්කොම. හලෝ මං තීෂ මිස් ට්‍රාන්ස්පෝර්ට් එකට ගියන මාව ගෙදර ගින්දාන් කියලා
කවුද ඔයා? මම තමයි වාහනේ හිටියේ. අර ඒ වෙලාවේ බැස්සේ. මහත්තයෝ මේ ගොල්ල මේ ළඟ ළඟ එනවා කිව්වේ? හෙමින් හෙමින් එනවා ඇත්තේ. සුපර් මාකට් එකට එහෙම ගිහිල්ලා අපිටත් මොන මොනෝ හරි අරන් ඉන්නේ. දන්නේ නැද්ද මේ ගොල්ල ට්‍රිප් ගියා? යුනට කිව්වේ නම් මේ ළඟම ඉන්නවා කියලානේ. එයි එයි හාමිනේ එයි. බයික් යන්නේ දෙන්නේ. හේලන්දාරියනේ. ඇත්ති අපිව මතක් වුණා. අනේ එහෙම කියන්නේ පෑන්ටි. මට කොච්චර මතක් කරනවද? මම නිතරම දේවකට කියනවනේ. මේ පලයන් බම් බොරු කියන්නේ නැතුව. ඉතින් සුදර්ශන පුතා, මොකෝ මේ පැත්තේ? අංකල් මම ආවේ හදිස්සියකට උදව් කිල්ල ගන්න. මොකද හදිසිය? ආන්ටි, ඒක මං අංකල්ටම කියන්නම්කෝ. ඉතින් මට කිව්වම මම අංකල්ට කියන්නම්. ඉතින් අංකල් මෙතන ඉන්නවනේ. මොකක් දන්නේ අංකල් එක්ක හොරෙන් තියෙන කතාව? ආන්ටි, ඒක මං අංකල්ටම කියන්නම්කෝ. මොකද්ද ඉතින්? කොයි හරි පාටියක් ලෑස්ති කරගෙන ඒකට කියක් හරි ඉල්ලගන්න එන්නේ නැත්තේ? අපේ අප්පා කොහොමද ආන්ටි ඔය සාත්‍ර බලනවා වගේ ඔහොම කියන්නේ? ඈ? මං දන්නේ නැද්ද ඉතින් එදා ඉඳලා මුඹලගේ හැටි පුතේ? හරි හරි, ඔයා ගෙට ගිහිල්ලා තේ එකක් හදාගන්නකො පුතාට. ආන්ටි තේ නම් එපා, තේ බිබින්න වෙලාව නැටක් ගාල යන්න ඕනි. ආන්ටිට කියන්න එපා අංකල්, ලොකු ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ. මේ මොකක්ද? දේවකලා ට්‍රිප් එකක් ගියානේ. ඔව් දැන් කොළඹට ඇවිල්ලා කිව්වා. කෝල් කරා. මේ ළඟපාත ඇත්තේ. කලබල වෙන්න එපා අංකල්. ඇක්සිඩන්ට් එකක්. මොකද කිව්වේ? ඔව් මට කතා කරා. අංකල්ට කියන්න එපා කියලා කිව්වා. ඒත් අංකල් එහෙම බෑනේ අංකල්. අප්පච්චි. අපි යක්. අනේ අංකෝ. අංකල් මම මේ පණිවිඩය කියන්න අංකල්ට ආවේ. තේරුණාද? ආන්ටිට කියන්න එපා. ටග්ගල හැසිරලා එන්න යන්න. නෑ නෑ යාට පස්සේ කියමු. අපි දැන් යන්න. ඉල්ල අංකල් ඔහොම. මෙහෙම හොඳයි. පොඩ්ඩක් ඉන්න. මල්ලිකා! මගේ පර්ස් එක ඉක්මනට ගේන්න ඕක පොඩ්ඩක්. මේ පුතාට හන්දියට ගිහලා එන්න. ඕක ඉක්මනට ගේන්නකෝ. අපි බැංකුව ගාට ගිහලා එන්න. ඉක්මනට. මොකද මේ? හරි හරි ඉක්මනට එන්න. අමාලි, අමාලි, අමාලි නැග්ගෙන ඒක අපිට වැදලා ආනේ පොලිසියෙන් ගෙනියන්නේ.
කවුද ඔයා? මම තමයි වාහනේ හිටියේ. අර ඒ වෙලාවේ බැස්සේ. ඔයාලා කොහෙද ගියේ? ආයෙත් කියලා ડોක්ටර් කෙනෙක් හම්බෙන්න. මේ ළමයි නැති ප්‍රශ්නෙට. අයියෝ වෙන වැඩ බලන්නකෝ අප්පා. වෙන මොනවත් නෙවෙයි. ওই ගෑණිකේ තියෙන මූසලකම. ඒකට කමන්නේ. දැන් ඉතින් කෝල් එකක් දාලා බලන්නකෝ. එයා පොලිසියට ගිහිල්ලා දන්නේ නේ. ඉඳ ගන්නකෝ. මුන් මොනවා හිත හිතද රවලා හමු පාර යන්නේ? අනේ අපිට ලොකු ප්‍රශ්නයක් ඇති. තමුසේලාගේ පෞද්ගලික ප්‍රශ්න වැඩක් තියනවා නේ පාර යන අපිට. ආ කරන්නේ නැහනේ. දැන් මොකද කරන්නේ? මම මොනවා කරන්නද? මට කරන්න දෙයක් නැහැ. මං එපා කියද්දි මේ ගෑණි බැස්සේ. මං බැස්සනම් මටත් ගහලා වාහනේ ගිනි තියනවා. දැන් ඉතින් මෙහෙ ඉන්න බෑනේ. මෙහෙ ඉන්න බෑ? නෑ නෑ එහෙම නෙමෙයි. මං කියන්නේ ඇක්සිඩන්ට් එකක් කරලා මෙහෙම ඉන්න පුළුවන්ද? පොලිසියෙන් හොයාගෙන. ඉතින් අර ගෑණි කිව්වොත් නේ? කියයි ඉතින්. ඒ මගේ මහත්තයා. අනේ අපිට පැනලා යන කිසිම මොනාවක් නෑ. මං ඒව පොලිසියට ගෙනල්ලා නැත්නම්. මම මේ සැපට කට උත්තර ලබා දෙන්න ඕන. පුළුවන් නම් මම එක බලා ගන්නම්කෝ. කිව්වොත් අපි මරනවා. මට වතුර එකක් ගේන්න. සිද්ධිය පොලිසියට කිව්වද? කතා කරනවා.